Hi guys, welcome to our YouTube channel. And please subscribe us to see us again. So, adana meka travel vlog eka. Mang harima aasawen giyapu gamanak thamai meka. My bowlay vitarak api denna ge anniversary ekata. E kiyanne wedding anniversary ekata, first year wedding anniversary ekata thamai api denna me gamana yanne. Api Siripada yana. මොකද මං ගිහිල්ලා නැහැ ඒක නිසා අපි සිරිපා දෙනවා ඉතින් අපි මුලින්ම ටුක් එකක තමයි ගියේ කොටුවට ඊට පස්සේ කොටුවෙන් නල්ලතන්නියටම යන බස් එකක තමයි අපි දැන් මේ යන්නේ ඒක 2:50ට තියනවා කියලා තමයි කිව්වේ ඒ වුණාට ඊට කලින් බස් එකක් තිබ්බා සෝ ඉතින් අපි ඒකේ යන්න නැගලා තමයි ගියේ මේ කොහෙද කියන්න නම් දන්නේ නැහැ ඒ වුණාට මං ලස්සනයි කියලා හිතන හැම තැනම වීඩියෝ කළා මොකද ඒ පාරවල හරීම ලස්සනට පේනවා ලස්සනට කඳු ඒ හැම දෙයක්ම හරීම ලස්සනයි අපි හැටන් පාරෙන් යන්න තමයි මේ යන්නේ මං සිරිපාද ගැන ගොඩක් දන්නේ නැහැ බෝලේ නම් තුන් පාරක් ඒ කියන්නේ මේ තුන්වෙනි පාර ඒ කියන්නේ දෙපාරක් ගින් දිරනේ එයා පාරවල් දෙකකින්ද ඔයදොම ගින් තියනවායි කිව්වා මේ තියෙන්නේ හවස් වෙනකොට හරිම ලස්සනයි සන්සෙට් එක හරිම ෂෝක් බලාගෙන තියන්න පුළුවන් මේ වෙලාවට හැබැයි සීතලකුත් තිබ්බා හරිම ෂෝක් මන්නම් මේ බස් එකේ යන ටිකත් ගොඩක් එන්ජොයි කරා හරිම ෂෝක් එකට යන්න පුළුවන් ඒ නල්ල තන්නේටම යන ගොඩක් කට්ටිය ඒ යන්නේ ඔක්කොම අය සිරිපාදට යන අන්තිමට අපිට යාළුවොත් හම්බුණා එහෙම ගියපු අයව ඉතින් මෙතන හරිම ලස්සන මම ඉදි ලස්සන හිතන හැම තැනම වීඩියෝ කරලා තියෙන්නේ කවදා හරි දැක්කම මතක් වෙනවත් කියලා මේ බලන්න වල ඇතින් හරිම ලස්සනට පේනවා ඇත්තටම මම දන්නේ නැහැ මේ කොහෙද කියලා ඉතින් ඒ වුණාට ඉතින් මම හිතන්නේ දැන් ළඟයි දැන් ළඟයි කියලා ඒ වුණාට නැහැ අපි මහ රෑ වෙනකන් ගියා මම හිතන්නේ අපි රෑ 9:50 ඒ කියන්නේ 2:50ට කලින් තමයි අපි නැග් බස් එකට නැග්ගේ. ඒ කියන්නේ දෙකට වගේ. ඒ නැගලත් අපි 9:50 විතර වෙනකන් බස් එකේ ගියා. ඔන්න ෆයිනලි අපි ආවා. අපි පොඩි දේවල් ටිකක් කෑවා. කාලා තමයි ඔන්න දැන් යන්න හදන්නේ. ඒ යනකොට ඉතින් හැමදේම තියෙනවා. බූන්දි, මාස්කට්, දොදුල්ල හැමදේම තියෙනවා. ඊටසේ මෙතනට පඳුරු දාලා අපි දෙන්න ඉතින් ගොඩක් ඇඳුරු තැනේ රෑන ඉතින් නගින්නේ මම ගිහිල්ලා මං ග්ලවුස් උතාගෙන ගොඩක් එහෙම සීතල වෙයි අම්මෝ ගොඩක් සීතල බෙඩ්ෂීට් උතරන් ගියා ගොඩක් කොහොම දාගෙන එහෙම තමයි ගියේ ඔහොම තමයි පටන් ගත්තේ ඇත්තටම ওই විදිහට ලොකු මොටිවේෂන් එකකුත් තිබ්බ මං කළු පාට ග්ලවුස් දෙයක් ගත්තා ඊට පස්සේ පින් කලර් දෙයක් ලා නැහැ මට රෝස පාට උනේ කියලා ඊට පස්සේ රෝස පාටත් ගත්තා ඒ වුණාට මං ඕක ওই වෙලේ දාන ටික විතරයි ඊට පස්සේ දාන්නෙත් නැහැ මේ අවුලක් නැහැ ඉතින් ඒක හොඳයි අවුලක් නැහැ හැබැයි මේ යන හැම තැනම වගේ පොඩි පොඩි කඩවල් නම් තියෙනවා මේ තියෙන්නේ සීතගඟුල කියලා තමයි මං හිතුවේ මොකද වතුර ටිකක් දැක ගමන් මං හිතුවේ ඒක සීතගඟුල කියලා හැම වෙලේම දැන් ළඟයි කියනවා අපි ගියේ මාර්තු 22 එතකොට 23 වෙනිදා ලෑ වෙනකොට සිරිපාද උඩටම නැගලා ඉඳී කියලා මොකද 23 තමයි අපේ ඇනිවර්සරි එක මෙහෙම යනකොට තැන් දෙක තුනක මේ විදිහට තේ දාන්සල් දුන්නා හකුරුත් එක්ක මෙදිනේ කොටගල එකේ තිබ්බ එක ඒකේ ඕන තරම් තේ බීලා ඕන තරම් නැවතිලා ඉඳලා යන්න පුළුවන් මේවා පේන්නේ නැහැ මම ඔයාලා උඩ පෙන්නන්න තමයි මේ වීඩියෝ එක ගත්තේ ඒ වුණාට එතන පේන්නේ නැහැ මේ තව තියෙනවා අපි බැහැලා එනකොට හරි නගිනකොට හරි අමාරු වුණොත් සිද්ධාලේප වගේ ගා ගන්න ඒ තමයි තියෙන්නේ සීත ගඟුල එතන ගොඩක් වෙනක හිටියා අපි එතන බැස්සේ නැහැ ගලා කුඩින් එහෙම බහින්නනේ තියෙන්නේ ඊට පස්සේ මේ ගොඩක් ටික උඩ හරියට යනකොට තවත් අර මහන්සි මං දුවගෙනත් ගියා හරියේ ඊට පස්සේ හරිම මහන්සි ඉතින් ඒ හැමතරම නැවති තමයි ගියේ කඩෙන් අපි තේ බිව්වා ගැටු පහන ගාවට යන්නත් කලින් මේ විදිහට ගොඩාක් සෙනගෙතන පඩිය ගොඩාක් වෙලා ඉන්න ඕන ඒ පඩිය නගින්න ඉතින් එතන ටිකක් වෙලා නතර වෙලා ඉඳලා ආයි නගින්න ගත්ත ගොඩාරියක් සෙනග හිටියා ඉතින් අපි ඉදි ගැටු පහන ගාවට තමයි මෙතෙන් ආවේ මං අර නූල දානවා එහෙම වීඩියෝ කරේ නැහැ මොකද එතන ගොඩක් සෙනග හිටපු නිසා අපිට කෑ ගැහුවා යන්න කියලා
රටන් පාරෙන් යන්න බැහැ ගොඩක් සෙනග නිසා. ඒක නිසා අපි දැන් මේ යන්නේ රත්නපුර පාරට. ඒකනේ ඒ පැත්තේ ෂෝට් කට් එකකින් යනවා. ගොඩක් අය ගියා. ඒක නිසා ඉතින් අපි දෙන්නත් ඒ පැත්තෙන් ගියා. ඒනම් ගල් උඩින් ටිකක් බයත් හිතෙනවා. මේ ගල් උඩින් ගොඩක් දුරට යන්න ඕන ඒ රත්නපුර පාරට වැටෙන්න. ඉතින් අපි එතනින් ගියා ළඟ වෙයි කියලා හිතලා. මොකද අර හැටන් පාරෙන් යන්න ගියොත් එක පඩියක විනාඩි 20ක් 30ක් අපිට ඉන්න වෙනවා. ඉතින් රත්නපුර පාරෙන් ඔන්න අපි එතනටත් ආවා. දැන් ඔය නගිට තමයි තියෙන්නේ. ඉතින් බලන්නකො මේ පාරෙත් දැන් ගොඩක් සෙනග. ගොඩාක් නබහින්න එච්චර නෑ. නගින්න බලන්නකො ගොඩක් වෙලා අපි එක පඩියක ඉන්න ඕන. මට මේ වෙලාවේ ඇත්තටම එපා වෙලා හිටියේ. බහිනවද කියලා තිතේ හිටියා. ඒ වුණාට ඉතින් අපි ගියා කොහොම හරි. ඇත්තටම එතන හරිම ලස්සනයි. ඉතින් ලස්සන නිසා අර ආසයි නගින්න. ඔය විදිහට අපි රෑ නිදාගත්තෙත් නෑ. පඩි නැග නැග හිටියා. බලන්නකො ලස්සන ගොඩාරියක් ලස්සනයි. ඔය වෙලේ මට එපා වෙලා හිටියයි. කකුලු රිදෙනවා. ඉඳ ගන්නත් බෑ. මුකුත් කරන්න බෑ. ඒ වුණාට මේ වීව් එක නම් හරිම ලස්සනයි. මහරම ලස්සනයි. අපි තාම උඩ නැගලා නැහැ. ඒ වුණාට ඒ මේ පේන වීව් එක මාරම ලස්සනයි. දැන් මේ උදේ 4:30 මං හිතන්නේ ඒ වගේ වෙලාවට. කොහොම හරි දවස් භාගයකට වඩා ඉතින් නගින එක තමයි කළේ. ඒකත් සෙනග වැඩි නිසා. අපිට නැත්තම් අර ෂේප් එකේ නගින්න පුළුවන්. එදා ගොඩාක් සෙනග. පල්ලෙහැම්බෙන්නේ අපි ආපු පාර තමයි. ඊට මට හිතෙනවා නේ දැන් ඉතින් මේ ටික බහින්නත් ඕනේ නේද කියලා. කමන්නෑ කියලා හිත හදාගෙන ඉතින් ඉන්නවා. අර තව මිනිස්සු එනවත් පේනවා. ওই විදිහට අපි ඉතින් ඔහොම ගොඩක් වෙලා පෝලිම් වල ඉඳලා 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 නගිනවා. බලන්නකො තාම සෙනග. මේ දැන් නම් අපි අර උඩට නගින්න ගොඩක් ළඟයි. ගොඩක් ඉතින් සතුටුයි දැන් ළඟයිනේ කියලා. වීව් එකත් හරිම ලස්සනයි. ඔන්න අපි දැන් ළඟයි. මට පේනවා උඩ මළුව. මළුවේ වීඩියෝ ගත්තේ නැහැ. ෆොටෝවත් කිසි දෙයක් අපි දෙන ගත්තේ නැහැ. මොකද ඒක ගහලා තිබ්බා ඡායාරූපේ මොකුත් ගන්න එපා කියලා. ඒක නිසා මම ඒ කිසි දෙයක් ගත්තේ නැහැ. අපි ඉතින් බහින්න ගත්තේ හැටන් පාරෙන්. බහින්න සෙනග නැහැ. අපි ඉතින් ෂේප් එකේ බැසෙයිත් මේ වෙලාව වෙනකොට කකුල් දෙක ගොඩාක් රිදෙනවා. මන් දන්නේ මගේ ෆස්ට් ටයිම් නිසා වෙන්නේ නැති. මට ගොඩාක් රිදෙනවා. බෝලෙත් එයාට රිදෙනවා. ඒ වුණාට මට නම් ගොඩාක් රිදෙන. ඒ වුණාට ඉතින් වීව් එක නම් හරිම ලස්සනයි. ගොඩක් හැපි අර අපි උඩ නැග්ගනේ කියලා. මේ බහිනකොට ඉතින් අර පැත්තට කකුල තිය තිය එහෙම තමයි බහින්නේ. ඊට පස්සේ ඉතින් බහින අර උඩ නැග්ග ඔක්කොම බහින්නත් එපේ. ඊට පස්සේ බහින්නස් ඔන්න ටිකක් සෙනග දැන් ඉන්නවා. අපි ඉතින් කොහොම හරි අර හිමීට අර කල්ලගෙන එහෙම හිමීට හිමීට බැස්සා. අපි ඉතින් ගොඩක් වෙලා ඇත්තටම බහිනකොට ගොඩක් තැන්වල ඉඳගෙනත් හිටියා. අපි 9:50 නගින්න පටන් අරන් බොම අලුවට ගියේ දවසේ 12:00 එකට විතර. ඒ කියන්නේ දවල් වෙනකන් අපි නැග්ගා. අවුවත් පායලා තිබ්බා. හිනකොට අපි හැමතැනම ඉඳගෙන හැම හිමීට හිමීට තමයි ගියේ. ඊට පස්සේ අපි ඔය කැඩේකින් අයිස්ක්‍රීම් කෑවේ. වහලි වෙනස්. ඒ එතන මිනිස්සේ උඩ කඩවලට බඩු ගේන විදිය දැක්කහම මට ඒකක් වීඩියෝ කරගන්න බැරි වුණා. පුදුම හිතන අපි මේ හෙන්න අමාලුවෙන් යනවා. ඒගොල්ලෝ බඩු තුස්සගෙන. මේක තමයි ඉන්ට්‍රෙස්ටිං. මේක විනාඩි 20කට රුපියල් 150ක්ද කොහෙද නැ විනාඩි 10ද මට මතක නැහැ හරියට. හරිම ෂෝක්. ඉතින් ওই විදියට අපි මසාජ් එකකුත් දාගත්තා. ආලේපවල එහෙමත් එහෙම මසාජ් කරන තැන් තිබ්බා. ඉතින් ওই විදියට මසාජ්ත් කරගෙන බහිනකොට හවස 6:00 වුණා. ඔයාලත් අනිවාර්යෙන් මේක ට්‍රයි කරලා බලන්න. ඒක හරි අමුතු එක්ස්පීරියන්ස් එකක් වෙයි. මේ වෙලාවට හැටන් බස් එකකුත් ඒ වෙලාවේ තිබ්බා. අපි බස් එකේම තමයි ගෙදරත් ආවේ. So guys, that's it for today and thank you for watching.